දන සිංහලෙන් නොදන්න සිනමා ලෝකේ බලන්න එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා අදත් World Cinema Talk අපේ යුරේ වැඩසටහන වෙත. එමන කටියා තමයි මේ දවස Game of Thrones final season එකේ අවසාන කොටස අදයි. මාස 3ක් විතර අපි එක දිගටම බලපු කතාමාලාවේ අවසාන දවස. Game of Thrones ඉවර වෙනවා තමයි ඒ තීරණ අපි බලන්න යනවා House of the Dragon තේරෙන විදියට දන්න සිංහලෙන්ම. තවත් වැඩි කතා නැතුව පසුගිය කොටසත් කෙටියෙන් බලලා අපි යමු අද වීඩියෝ එක බලන්න. පසන කොටස වෙනකොට ඩැනේරියස් මකර රැජින සර්සිට එරෙහිව මහා යුද්ධ වෙනුවෙන් තමන්ගේ හමුදා වුණුත් අරගෙන කින්ස් ලෑන්ඩින්ග් වලට එනවා. කාටියේ ඩැනියගේ එකම අදහස නගරේ පුච්චලා දාලා හරි සර්සිව අයින් කරන එක. හේ ටිරන් අවසාන වතාවටත් ඩැනීට කියන්නේ නගරේ බේරලා සර්සිව විතරක් අයින් කළා දාමු කියලා. මේකටත් කොහොම හරි ඩැනි කැමති වෙනවා. ඒ වගේම ඩැනි ටිරියන්ට අවවාද කරනවා ආයෙම එකපාරක් හරි තමන්ව රවට්ටන්න හැදුවොත් ඒක ටිරියන්ගේ අවසානය කියලා. එද අපි දැක්කා ඩැනි කියන දේ අහන්න නැතුව ටීරියන් ජේමියෝ නිදහස් කරා කියලා. මොකද ටීරියන්ගේ එකම අරමුණ කින්ස් ලෑන්ඩින් මිනිස්සුන්ට හානියක් නොවි සර්සිව අයින් කරලා යුද්ධේ ජයග්‍රහණය කරන එක. කොහොමාරි කින්ස් ලෑන්ඩින් ප්‍රාකාරයේ ආරක්ෂාව බ්ලැක් වෝඩර් පොක්කේ යූරොන්ගේ නාවික හමුදාව මේ සේරම ඩැනි විනාශ කළා දානවා. තවමත් නගරයට පහර දෙන්නේ නැතුව හමුදාවන් ඩැනි ඉන්නේ සීනු ගහලා යටත් වෙනවද කියලා බලන්න. කොමාරි අවසාන සීනු ගහලා නගරේ යටත් වෙනවා. ටීරියන් හිතුව විදියටම දේවල් වෙනවා. ඒත් වැඩි වෙලාවක් කර නෙවෙයි. එකපාරම තනි තීරණයක් ගන්න මකර රැජින කින්ස් ලෑන්ඩින් පුච්චලා දාන්න පටන් ගන්නවා. අමු අමුවේ ළමයි මිනිස්සු මේ හැම කෙනාම පිච්චෙනවා. තුවාල වෙනවා, මැරෙනවා, ඔල්නගිලි කඩන් වැටෙනවා. ඒ ඩැනි විනාශය නවත්වන පාඩක් නැහැ. මේ අතරෙම නිදහසුන ජේමි සර්සිව හොයාගෙන යනකොට භයානක යූරෝන් හම්බ වෙනවා. සර්සිට කැමති වෙලා හිටපු යූරෝන් මෙතනදී ජේමි එක්ක සරණ කරනවා. ජේමිට තුවාල වුණාට යූරෝන් මරලා දාලා ජේමි කොහොම හරි සර්සිව හොයාගන්න සමත් වෙනවා. රෙඩ් කීප් බලකොටුවට යටින් ටීරන් කියපු විදියට යන්න ගියා ඩැනි කරන විනාශය නිසා ජේමි සහ සර්සිට යන්න විදියක් නැහැ. ඉතින් අවසානයේට ජේමිට සර්සිටත් වෙන්නේ මැරලා යන්න. ඒ වගේම ඔයාලා දන්නවා ග්‍රෙගෝරිය හොයාගෙන සෑන්ඩෝර් ආවා කියලා. ඉතින් ක්ලේගොන් සහෝදර දෙන්න අතරත් සරණ පටන් ගන්නවා. කොයිදන දක්ෂ විදියට සෑන්ඩෝර් සටන් කරත් කයිබන් වෙනස් කරපු ග්‍රෙගෝර් දැන් හිටියට වඩා ශක්තිමත්. කොහොමත් මැරෙන්නම් බලාගෙන ආපු සෑන්ඩෝර් මේ වෙලාවේදී තමන් ගැන හිතන්නේ නැතුව බලකොටුවෙන් පහලට ග්‍රෙගෝරියත් අල්ලගෙන වැටෙනවා. අවසානයේට ක්ලේගොන් සහෝදරයෝ දෙන්නත් මැරෙනවා. හැබැයි තවමත් ඩැනි නගරේ විනාශ කරන එක නවත්තලා නැහැ. ඉතින් අපි යමු දැන් කින්ස් ලෑන්ඩින් වලට මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. අද කොටස අපිට මුලින්ම පෙන්වන්නේ හීනකින්වත් ටීරියන් හිතපු නැති විදියට විනාශ වෙලා තියෙන කින්ස් ලෑන්ඩින් නගරය. හැබැයි නෙවෙයි ටීරියන් නගරය මැදින් මේ යන්නේ කෙනෙක් හොයාගෙන. ටීරියන්ගේ පසුපසින් ජෝන් ඩාවස් දෙන්න තෙනවා. යන ගමන් ටීරියන් මේ කල්පනා කරන ගමන් යන්නේ ජේමිඩ සර්සිට මොනවද වෙලා තියෙන කියන දේ ජෝන්ලාට පස්සේ හම්බ වෙන්නම් කියලා ටීරියන් ඉස්සරහටම යනවා. මේ වෙලාවෙදිම ලැනිස්ටර් ප්‍රධානී කිහිප දෙනෙක්ව අල්ලගෙන ග්‍රේවම් හදන්නේ මෙයාලා මරලා දාන්න. ඒත් මෙතනට දැන් ජෝන් එනවා. ජෝන් කියන්නේ මේක දැන් ඉවරයි, මේ සරණේ ඉවරයි කියලා. ග්‍රේවම් කියනවා සතුරු පරදිනකම්ම, රැජිනගේ සතුරු පරදිනකම්ම මේක ඉවර නැහැ කියලා. ඩාවෝස් කතා කරලා ග්‍රේවම් කියන්නෙම මම කීකරු වෙන්නේ රැජිනගේ අනට විතරයි. අපේ රැජිනගේ අණ සර්සි ලැනිස්ටර්ට පක්ෂපාත හැම කෙනාව මරලා දාන්න කියන එකයි කියනවා. ඒ වගේම දැන් ග්‍රේවෝම් මෙයාලව මරන්න යද්දී මේක ජෝන් නතර කරන්න හැදුවත් ග්‍රේවෝම්ගේ නිකලල් බටයන් ජෝන්ට විරුද්ධ වෙනවා. මේ නිසාම වෙන්න යන දේ වැඩි හොඳ දෙයක් නෙවෙයි කියලා රැජිනෙක් කතා කරලා මේ ගැන හොයලා බලමු කියලායි ඩාවෝස් කියන්නේ. මේ නිසාම ජෝන් මේක අතහැරලා දානවා. අනේ පැත්තෙන් ග්‍රේවෝම් ලැනිස්ටර් ප්‍රධානීව මරලා දානවා. නගරේ පහු කරගෙන බලකොටුව පැත්තට ආපු ටීරියන් හෙමින් හෙමින් මේ ජේමියෝ සර්සිව හොයාගෙන මේ යන්නේ. ටීරියන්ට තේරෙනවා එළියට යන්න තිබුණු දොරටුව පවා වැහිලා කියලා. තවඩයක් ඉස්සරහට යනකොට අවසානයේදී ටීරියන් දකිනවා ජේමිගේ අත ගොඩක් ලොකු වේදනාවකින් ටීරියන් එක එක ගල් කැට එහෙම අයින් කරනවා. ඒ වගේම දැන් ටීරියන් දකිනවා ජේමිගේ සහ සර්සිගේ මූණු. එදින් මේ උනදය ටීරියන්ට ගොඩක්ම දරා ගන්න අමාරුයි. යුද්ධය වුණාට පස්සේ එක තැනකට නිකලල් හමුදාවන් රොඩ්රාකි වරුන් රැස් වෙලා ඉන්නේ. මෙතන දැන් ජෝනුත් එනවා. ඒ වගේ මකර රැජිනා ඩ්‍රෝගෝන්ගේ පිටේ එනවා. යුද්ධය ඉවර කරපු ඩැනි ගොඩක්ම ජයග්‍රාහී හැඟීමෙන් තමන්ගේ හමුදාවන් ගාවට එනවා. මොකද ඩැනේරියස්ට ඕන වෙලා තිබුණු දෙය අද වෙනකොට ඉෂ්ට වෙලා තියෙන නිසා කටියේ මේ වෙලාවේදී තමන්ගේ හමුදාවන්ට ඩැනේරියස් රජන කතා කරනවා.
ඩැනී කියනවා මගේ ලේට් ලේය ඔහෙලා මට වුණ පොරොන්දු රැක්කා යකඩ ඇඳුම් ඇඳගත්ත මගේ සතුරංග මල දැම්මා එයාලගේ යකඩ ගෙවල් කඩලා දැම්මා මට සතුරු රාජධානිය දිනලා දුන්නා කියලා ඩැනී ග්‍රේවුන්ට කතා කරලා කියනවා ඔබලා තමා නිර්භීතම පක්ෂපාතී මිනිස්සු ඒ නිසා ඔයා තමා මගේ හමුදා නායකයා රජිනගේ හමුදා බාර ඇමති කියනවා ඩැනී මෙහෙම කතා කරන අතරෙම දැන් මෙතන තීරණුත් එනවා කටිය දැන් ඩැනී කියන්නේ තවත් වෙනම දෙයක් යුද්ධය ඉවරයි කියලා ජෝන් හිතුවට තවම ඉවර නැහැ ඩැනී කියනවා නිගල් බටයන්ට එයාලගේ අම්මලාගෙන් පැහැරගෙන වහලුණු විදියට එයාලා උස්මහත් කරා ඒ දැන් තමුල්ලා කින්ස් ලෑන්ඩින් ජනතාව ඒකාධිපති පාලනය නිදහස් කරේ ඔයාලා ඒ තවම මේ යුද්ධය ඉවර නැහැ ලෝක මිනිසුන්ව නිදහස් කරනකම් අපි ආයුධ බිමට දාන්නේ නැහැ ඩැනී කියනවා විනිපෙල ඉඳලා ඩෝන් දක්වා ලෑනිස්ටර් පවුන් සිට කාත් දක්වාත් සමර් දූපත් සිට ජේඩ් මුහුද දක්වාත් කාන්තාවන් ළමයින් පිරිමින් ඕනවට වඩා වැඩි කාලයක් දැති රෝදයෙන් පීඩාවට පත් වුණා එදින ඔබලා දැන් මාත් එක්ක එකතු වෙලා ඒ දැති රෝදය කඩලා දානවද කියනකොට ඒකට නිකල් බටයන් ඩෝට් රැක්කවරුන් කැමති වෙනවා එවගේම ටීරියන් දැන් ඩැනී ගාවට එනවා මේ වෙලාවේදී ජේමියෝ නිදහස් කරපු එක ඩැනී දන්නවා ඉතින් දැන් ටීරියන් කරලා තියෙන්නේ රෝහිකමක් කියලා ඩැනී කියනකොට ඔයා නගරයක්ම සමූල ඝාතනය කරා කියලා ටීරියන් කියනා වගේම ඩැනීම දුන්න දෙවෙනියගේ ලාංඡනයත් ටීරියන් ගලවලා විසි කළා දානවා හරියට ඩැනී ඉදිරිපිටම ටීරියන් රෝහි වුණා වගේ වැඩක් මේ නිසාම ටීරියන්ට වෙන්නේ හේරියට යන්න මේ වෙන හැම දෙයක්ම බලාගෙන අයිනකට වෙලා චෝනුත් ඉන්නවා මෙතනදී චෝන් එක්ක කිසිම කතා නොකර ඩැනී යනවා චෝන් තාම දන්නේ නැහැ මෙහෙට ආර්යා ඇවිත් කියලා ඉතින් දැන් චෝන් ගාවට එනවා ආර්යා ආර්යා මෙහෙට ආවේ සර්සිව මරන්න කියලා චෝන්ට කියනවා ඒ වගේම චෝන් කියනවා දැන් අපේ රැජින ඩැනී කියලා ඒ තාරයා කියන්නේ වෙනින්ම දෙයක් ඒක සංස පිළිගන්නේ නැති වෙයි කියලා තවදුරටත් ආර්යාට මේ ආරක්ෂිත නොවන නිසා නගරෙන් එළියට වෙලා ආර්යාට ඉන්න කියනවා එයාගේ මීට කලින් ආර්යා දෙයක් ජෝන්ට කියනවා ඔයා එයාට තර්ජනයක් ඔයාගේ රහස එයා දන්නවා අනිත් එක මිනි මරු එක්ක කාටත් වඩා හොඳට අඳුර ගන්න මම දන්නවා කියලා ඩැනීව පෙනුලයි ආර්යා මේ දේවල් කියන්නේ කොමරි දැන් ඩැනීවට ද්‍රෝහි වුණා කියලා සිරබාරයට ගත්ත ටීරියන්ව හම්බ වෙන්න යනවා ජෝන් ටීරියන්ට වයින් ඕන වුණත් ජෝන් ඒව ගෙනත් නැහැ මෙතනදී ටීරියන් කියනවා කොහොමත් අපේ රැචින වැඩි කාලයක් ඉර කාලයක්ව තියාගෙන ඉන්නේ නැහැ මටත් හොඳම ජරා දඬුවමක් දේවි මමගේ හොඳම යාළුවා ළඟ ඉඳගෙනම එයා පිච්චෙන හැඩි බලාගෙන හිටියා දැන් වාරියස්ගේ අලුවලට පුළුවන් මගේ අලුවලට කියන්න දැක්කද මම කිව්වේ මේ ඒකයි කියලා කටිය ටීරියන් මේ කියන දේත් එක්ක අපට හොඳටම තේරෙනවා ටීරියන්ට අනුව වාරියස් කරන්න ගියේ හරි දේ කියලා කටියෝලා දන්නවා මිර කලින් ජෝන් මැරුණා කියලා ඉතින් ටීරියන්ට ඕන මැරුණාට පස්සේ මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා ඒ ජෝන්ට මැරුණාම උනේ මොකද්ද කියලා මතක නැහැ කියලා කියනවා මේ විදියටම දැන් ටීරියන් ජෝන්ට මේ කියන්න හදන්නේ එයාට මේ උන දේ සුදුසුයි එයා මැරෙන එක අවුලක් නැහැ මේක තමයි ටීරියන්ගේ දෛවය මොකද ටීරියන් කියනවා මම මගේ පෙම්වතියගේ බෙල්ල මිරිකලා මල දැම්මා තාතර දුන්නේ විද්දා මල මරණින් සුදුසු වුණාට කින්ස් ලෑනින් වල මිනිසුන් එක සුදුසු නැහැ කියනවා දැක්ක දේවල් වලට අනුව ජෝනුත් දන්නවා ඩැනී කරේ වැරදයක් කියලා ඒත් දැන් උන දේවල් උනා මෙදෙනින් හැම සරණම්ම ඉවරයි කියලා චෝන් හිතන්නේ මේ විදියට චෝන් හිතන්නේ ඩැනී කතා කරපු වැලේරියන් භාෂාව චෝන් දන්නේ නැති නිසා ඒ ටීරණේ භාෂාව දන්නවනේ ඉතින් මේ නිසා ඩැනීගේ සරණ තවම ඉවර නැහැ කියලා චෝන්ට තේරෙන විදියටම ටීරෙන් පැහැදිලි කරනවා හිතන්න ජෝන් එයා වහල් බොක්කේ මිනිසුන්ව නිදහස් කරා කින්ස් ලෑන්ඩේ මිනිස්සු නිදහස් කරගත්තා දෙකට මෙයා කරන්නේ දැන් ඒක ලෝකෙම මිනිස්සු නිදහස් කරගෙන යන එක ඊට පස්සේ මුළු ලෝකෙම එයා පාලනය කරයි කියලා ටීරෙන් කියනකොට මේ දේවල් වැඩිව ජෝන් අහන්න කැමති නැහැ වගේ මොකද ජෝන් ඩැනීට ආදරේ නිසා මේ නිසාම ජෝන් කියනවා ඔයා එයා ළඟ ඉඳලා මෙච්චර දවසක් උපදෙස් දුන්නා අද වෙනකම්ම ඔයා කළේ ඒ දේ කියනකොට ආයම ටීරියන් කියනවා වාරියස් කිව්ව දේ හරි එයාට මග පැන්නන එක වැළකර නැති දෙයක් අපේ රජිනගේ විදිය ගින්නයි ලේයි විතරයි කියනකොට මේකට ටිකක් ජෝන්ට තරහ යනවා මොකද ජෝන් කියන්නේ ටාගෙරියන් කෙනෙක් නිසා මේ නිසාම ආයම ටීරියන් කියනවා මගේ තාත්තා අක්ක දෙන්නම දුෂ්ටය එද අපි හොඳට බැලුවොත් ඒ දෙන්නව මරපු මිනිස්සු තරම් අද අපේ ලස්සන රැජින මරපු ගාණෙන් භාගයක්වත් නැතුව ඇති රවාර වැඩුණු වෙලාවෙම අපි සරණ දිනල ඉවරයි කියනකොට ආයම මේකට තරහ යන ජෝන් කියනවා එයා දැක්කා එයාගේ යාළුවාගේ බෙල්ල කපනවා මකරව මැරුණ විදියත් එයා දැක්කා කියනකොට ටීරියන් කියනවා එතකොට ඒ වෙනුවෙන් නගරයක්ම අලු කරන එක සාධාරණද ඒක නෙවෙයි ජෝන් ඔයා එහෙම කරයිද කියලා එක පාරෙම ටීරියන් මේ අහන දෙයට ජෝන් සයිලන් වෙනවා ටීරියන් කියනවා ඔයාත් මකරගේ පිටේ ගියා ඔයාටත් ඒ බලය තිබ්බා ඉතින් ඔයාත් නගරයක්ම අලු කරාවිද
ඔයාට කිසිම උත්තරයක් නැත්තේ චෝන් ඔයා කැමති නැහැ එයාට රෝහි වෙන්න මොකද මේ හැමදේම ඔයා දන්නවා කියලා කියනවා කාටි ජෝන් මේ හැමදේම දන්නවා තමයි ඒ ජෝන් හිතන්නේ එයාට මේ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑ කියලායි ඒ ටීරින් කියනවා වෙන කාටවත් වඩා ඒ දේ කරන්න පුළුවන් ඔයාටම විතරයි ඇස්ටපෝර් වල මෙරෙන් වල වහල් වෙලෙන්දු මැරෙනකොට එයාලට කිසිම දෙයක් කරගන්න බැරි වුණා මොකද එයාලත් යක්ෂයෝ නිසා එයා යන යන තැන යක්ෂයෝ මැරුණ නිසා අපි ඒකරණ උඩ පැන්නා මොකද අපි හිතුවේ හැම වෙලෙම එයා කරන්නේ හරි දේ කියලා ඒත් ඒ හරි දේවල් නිසාම එයාට උනේ වෙනිම දෙයක් මම දන්නවා ජෝන් ඔයා එයාට ආදරේ තමයි මමත් එයා විශ්වාස කරා ඒත් ආදරයට වඩා අරුමුණ වැදගත් බලන්න මගේ අයියා දිහා දන්නවා ජෝන් සමහර වෙලාවට රාජකාරිය තමයි ආදරේ අවසානේ වෙන්නේ ඔයා තමයි මිනිසුන් රකින්න පළිය මොන දේ වුණත් හැම වෙලේම ඔයා බැලුවේ මිනිසුන් ආරක්ෂා කරන්න ඉතින් දැන් කවුද මිනිසුන්ට තියෙන ලොකුම තර්ජනය ජෝන් මම ඉල්ලන්නේ භයානක දෙයක් ඒ වගේම හරි දේ ඔයා හිතනවද එයා මරණ දඬුවම දෙන අවසාන කෙනා මම කියලා හිතන්න සිංහාසනේ උරුමයට ගොඩක්ම අයිති දෙන්නේ කාටද කියන කොටත් ආයම ජෝන් කියනවා එයා අපේ රජන එදගන් එයාගේ තීරණය ඒක එහෙම වේවි කියලා චෝන් මෙතන යන්න හදනකොටත් ටීරින් ආයම කියනවා එතකොට ඔයාගේ නංගිලා එයාලා දනගහයි කියලා හිතනවද සංසා ඔයා ගැන මට කිව්වේ ඇයි කියලා හිතුවද මොකද එයාට රැජින විදියට ඩැනි වෝන නැහැ කියනකොටත් චෝන් කියන්නේ ඒක එයාට තීරණය කරන්න බෑ කියලා ඒ ටීරින් කියනවා දැන් ඔයාට තීරණයක් ගන්නම වෙනවා කියලා ඉතින් කට්ටිය අය බලමු චෝන් මොන වගේ තීරණයක් ගනීවිද කියලා ටීරන් කියපු දෙය තොලුවේ තියාගෙන ජෝන් දැන් මේ යන්නේ ඩැනිව හම්බ වෙන්න. ඒ ඩ්‍රෝගෝන් ඉන්නේ ඩැනි ගාව. ඩැනිව ආරක්ෂා කරන ගමන්. ඩැනිව හම්බ වෙන්න යන කලින් ඩ්‍රෝගෝන් චෝන්ව පරීක්ෂා කරනවා වගේ. ඒ ජෝන් කවුද කියලා දන්න ඩ්‍රෝගෝන් ජෝන්ට යන්න දෙනවා. කටි මේ වෙදි ඩැනි ඉන්නේ කින්ස් ලෑන්ඩින් සිංහාසන ශාලාවේ. ටිකෙන් ටික ඩැනි මේ යන්නේ අයන් සිංහාසනේ ගාවට. මොකද ලෝකේ කෙලවරක කිසිම දෙයක් නැතු හිටිය පොඩි කෙල්ලෙක් ආයමත් උරුමුණු තැනටම ඇවිත් නිසා මෙතන ජෝනු තැන නිසා ඩැනිට පොඩි කාලෙදී එයාගේ සහෝදරයා කියපු දෙයක් කියනවා. මේ අයන් සිංහාසනේ හදලා තියෙන්නේ ඒගොන් පරද්දපු සතුරන් දහස් ගණකේ කඩු වලින් කියලා. එවගේම ඩැනි කියනවා විස්තරයක් ගණන් කරගන්න බැරි මම හේතුවේ මේක කන්දක් වේවි කියලා. ඩැනි පොඩි හිනාවකුත් දාගෙන ජෝන්ගේ පැත්තට ආවට එක පාරෙම ජෝන් කියනවා මම දැක්කා යාලා පාරේ ලැනිස්ටර් හිරකාරයන්ව මරනවා. ඔයා දෙයකට අනදුන්නේ ඇයි එහෙම දෙයක් කළේ කියනකොට ඩැනි කියනවා ඒ දේ කරන්නම ඕන වුණා. මම සර්සි එක්ක මේ දේ හොඳින් විසඳගන්න බැලුවේ එයාම තමා අහිංසකකම පාවිච්චි කරලා මාව විරුද්ධ කරගත්තේ. එහෙම කරලා එයා බැලුවේ මාව හිර කරන්න කියනකොට ජෝන් අහනවා එතකොට ටීරියන්ට මොනවද වෙන්නේ කියලා. ඇත්තටම ටීරියන් හැදුවෙත් කොයිතරම් ජේමි සර්සි වැරදි වුණත් එයාලා මේක නිදහස් කරන්නනේ. ඉතින් ඩැනි කියන්නේ ඔයාත් ඔයාට රොහේ වුණු අයට දඬුවම් කරා වගේ එයාටත් ඒ දේම ලැබෙවි කියලා. ඒ ජෝන් කියනවා එයාට සමාව දෙන්න හැම කෙනාටම සමාව දෙන්න. එතකොට එයාලට තේරෙනවා කරේ වැරද්දක් කියලා ජෝන් කියනවා. මේ විදිහට චෝන් දිගටම කිව්වා ඩැනි කියන්නේ අපිට ඕන ලෝකේ පොඩි කරුණාවන් පස්සේ හැංගෙන්න නෙවෙයි කලින් නොදකපු දෙයක් දකින්නක ලෙහෙසි නැහැ හොඳ ලෝකයක් දකින්නක කියනකොට චෝන් අහනවා එතකොට මේ හොඳ ලෝකයේ ගැන ඔයා කොහොමද දන්නේ කියලා ඩැනි කියනවා මම වගේම ඔයත් හැම වෙලේම මේක දැනගෙන හිටියා අපි මේ දේ කරන්න පුළුවන් කියලා ඩැනි කිව්වත් ආයම ප්‍රශ්නය චෝන් අහනවා එතකොට හොඳ දේ තමුණු දන්නවා කියලා හිතාගෙන ඉන්න අයට මොනවද වෙන්නේ කියලා එකපාරෙම ඩැනි කියන්නේ එයාලට තෝරගැනීමක් නැහැ මාත් එක්කම ඉන්න ජෝන් අපි එකටම මේ ලෝකේ හදමු මේ අපේ අරමුණයි අපි මේක එකටම කරමු එකතු වෙලා දැතිරෝදේ කඩමු කියනකොට ආයම පාර ජෝන් කියනවා හැමදාමත් මගේ රජන ඔයයි කියලා ඩැනි හිතුවේ ඇත්තනම ජෝන් එයාගේ පැත්තේ කියලා ඒ කට්ටිය ජෝන් ටීරියන් කියන දේ අහලා වගේ ජෝන්ගේ පොඩි කෙනෙස්සෙන් ජෝන් ඩැනිට ඇනලා දානවා පොඩි වෙලාවක් ඇතුළත ඩැනිගේ නහයෙන් කටෙන් ලේ ගලනවා අපිට ජෝන් දිහා බැලුවම හොඳටම තේරෙනවා මේ දේ කරන්න පොඩ්ඩක්වත් ජෝන් කැමති වෙලා නැහැ කියන දේ තමන්ගේ ස්වාමියාට කරදරයක් කියලා දැනන රෝගුණුත් මෙතනට ඇවිත් ඩැනිව ඉඹලා බලනකොට තේරෙනවා දැන මාත් ඩැනේරියස් මැරලා කියලා පේන විදිහට චෝන්ඩත් වඩා රෝගෝන්ට මේක දරා ගන්න බැහැ වගේ එක පාරක් හයියෙන් කෑ ගහලා ජෝන්ගේ පැතුර යන රෝගෝන් චෝන්ඩ ගිනි වලින් නාවන්න වගේ යන්නේ ඉතින් මේකද ඩැනි වගේම ජෝන්ගේ තවසානය නැහැ නැහැ රෝගෝන් කරන්නේ ජෝන්ඩ ගිනි බිමිනා වෙනුවට අයන් සිංහාසනය සම්පූර්ණ විනාශ කළ දාන එක පළවෙනි ඒගෝන් ටාගිරෙන් හදපු අයන් සිංහාසනය රෝගෝන් ඩ්‍රැගන් විසින් විනාශ කළ දානවා එතකොට මැරුණ ඩැනිට මොනවද වෙන්නේ රෝගොන් තමන්ගේ කකුල් වලින් ඩැනිවත් අරගෙන ජෝන් බලන් ඉදදී යනවා අපිට ප්‍රශ්නයක් එතකොට ජෝන්ට මොනවද වෙයිද ඩැනිව මරපේකට ඒත් අපි ඉක්මනටම ඒකත් බලාගමු ඩැනිගේ මරණයෙන් ටික කාලයකට පස්සේ නිකරල් හමුදාවේ ප්‍රධානියා ග්‍රේවෝම් ටීරියන්ව එක්කරගෙන යනවා එක තැනකට රැගන් පීට් එක වෙතට මේ වෙනකොටත් ටීරියන් ජෝන් දෙනම නිකරල් හමුදාවේ හිරකාරයෝ
රගන් පේට වලට කලින් වතාවකදි වගේම මේ වෙනකොට වෙස්ටරොස් වල බලවතුන් එකතු වෙලා ඉන්නේ. සංසා, ආර්යා, ගෙන්රි, ඩාවෝස්, බ්‍රියන්නේ, අයන් දූපත් වල පාලකයා යාරා, වේලවල රොබින් ඇරන්, රිවරන් වල එඩ්මුරිය ටාලි, රෝනකාගේයා බ්‍රෑන්ඩන්, ඩෝන් වල කුමාරයා සෑම්වෙල් ටාලි මේ හැමෝම ටීරියන් වගේම ජෝනුත් මෙතන නැත නිසා ග්‍රෙවෝම එයාවත් අරගෙන එන්න කියලා සංසා කිව්වට ජෝන් කියන්නේ තමන්ගේ හිරකාරයෙක් කියලා ග්‍රෙවෝම් කියන්නේ. මේ නිසාම මේකට තරහා යන සංසා කියනවා ජෝන් නිදාස්නකොට ප්‍රාකාරයෙන් පිටත කොට බැලුවොත් උතුරු මිනිස්සු දහස් ගණනක් ඉඳීවි කියනවා. සංසා මෙහෙම කියන නිසා ඩැනීට පොරොන්දු වුණු තමන්ගේ පාක්ෂිකම ලබා දුන්න යාරත් කියනවා ජෝන් ස්නෝ තමයි රජිනගේ හදවතට පිහිය බැස්සුවේ. ඒ නිසා නිකල් හමුදාවන්ට එයාට උරුම දේ දෙන්න දෙමුයි කියනකොට ආරයත් කියනවා මගේ සහෝදරයාගේ මරණය ගැන කතා කළොත් ඒක තමුන්ගේ අවසානය කියලා. මෙතනට ඇවිදිනුත් මේ නායකයන් රණ්ඩු වෙන හදන නිසා මෙතනම ඉන්න ඩාවෝස් කියනවා අපි ඇති වෙන්න අනිත් අයගේ බෙලි කැපුවා. හොඳටම ඇති. ක්‍රේමෝල්ලා නැත්තම් අපි මලවුන් සමග සරණ පෙරදෙනවා. මේ රට ගෙවන්න බැරි තරම් ඔයාලා ණය ගැති. ඒක ඇත්ත. ඒත් මේක අපට විසඳගන්න දෙන්න රීච් වල දැන් මිනිස්සු නැති භූමියක්. ඒ නිසා ඔයාලට ඔයාලගේ වංශයක් එකේ හදාගන්න පුළුවන් කියලා ඩාවෝස් කියනවා. ඒත් කටිය ඇත්තටම ග්‍රේවොන්ට ඕන යුක්තිය. ග්‍රේවොන් කියන විදියට ජෝන් ස්නෝ නිදහස් කරන්න බෑ කියලා කියන්නේ හැම කෙනාගේම උත්තර ගැලපෙන්නෙම නැති නිසා දැන් ටීරෙනු කතා කරන්න හැදුවට ඇත්තටම ග්‍රේවෝ මේකට ඉඩ දෙන්නේ නැහැ. ඒත් මේ විරෝධයේ මැදම කතා කරන ටීරෙන් කියනවා කොහොමවත්ම ඔයාට බෑ ජෝන්ට වෙන්නේ මොකද්ද කියලා තීරණය කරන්න. මොකද ඒක කරන්න ඕන රජු හෝ රජිනිය. ඒත් දැන් රජෙක්ව රජිනක්වත් නැහැ. ඒ නිසා හොඳම දේ මේ අතරින් කෙනෙක්ව තෝරගන්න එකයි කියන නිසා ග්‍රේවෝමුත් අකමැත්තෙන් වුණත් මේකට කැමති වෙනවා. සරාධානේ පාලකයා තේරීමේදී මුලින්ම එඩ්මුරේ මේකට මැදිහත් වෙලා කියනවා මම හිතනවා මේක ගොඩක්ම වැදගත් වෙන මොහොතක් පොඩි යුද දෙකුත් කරපු කෙනෙක් විදියට රාජ්‍ය පාලනය ගැනත් තියෙන පොඩි දැනුමත් එක්ක කියලා තව දේවල් කියන්න ගියත් එකවරින්ම සංසා එඩ්මුරේට කියනවා අනේ මාමේ කරුණාකරලා ඉඳගන්න කියලා. එඩ්මුරේගෙන් පස්සේ ටාලි වංශයේ සෑම්වෙල් නැගිරලා කියනවා ඇයි අපි විතරක් මේක තීරණය කරන්නේ? වංශෝතුම් වෙලා මේක තීරණය කරන්න ඕනි නැහැ. මේ තීරණය හැම කෙනාටම ගන්න දෙමුයි කියනකොට මෙතන ඉන්න හැම කෙනාම මේකට හිනා වෙනවා. එවන අපි අපේ බල්ලන්ගෙන් අශ්වයන්ගෙන් එහෙමත් අහලා බලමුද කියලා. ඉතින් මේ නිසා සෑම්ගේ යෝජනාවත් හරියන්නේ නැහැ. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේකට ගැළපෙන්නේ ටීරියන්ද කියලා. ඒත් ඒකෙනා ටීරියන් වෙන්න බැහැ. මොකද ටීරියන් දෙපැත්තරම වැඩ කරපු නිසා. එතකොට කවුද මේකට සුදුසුම කෙනා? ඒක ගැන ටීරියන්ම කියනවා මම පසුගිය සතු කිහිපෙම හොඳට කල්පනා කරා අපේ ඉතිහාසය ගැන. හිතන්න මිනිසුන්ට එක්සත් කරන්න පුළුවන් මොනවටද? හමුදාවෙන්ද, රත්තරන් වලින්ද, දජ වලින්ද? නැහැ, කතා වලින් විතරයි ඒක කරන්න පුළුවන්. මේ ලෝකේ බලවත්ම දේ කතාවන්. කිසිම දෙයකට ඒක පරදවන්න බෑ. ඉතින් කාටද හොඳම කතාව තියෙන්නේ? බිඳුනු බ්‍රෑන්ඩන්ට වඩා කියලා ටීරියන් කියනවා. උස කුළුණකින් වැඩිලා යා බේරුණා. ඇවිදින්න බැරි නිසා පියාඹන්න ඉගෙන ගත්තා. ප්‍රාකාරයෙන් එහාට ගියා. එහෙදි ඩ්‍රෝණකාකයා බවට පත් වුණා. ඩ්‍රෝණකාකයා තමයි අපේ කතාවල බාරකාරයා. යුද්ධ, මගුල්, ඝාතන, සංහාර මේ හැම එකකම බාරකාරයා. ඉතින් මීට වඩා කාටද පුළුවන් අපිට අනාගතයට අරගෙන යන්න කියනවා. බ්‍රෑන්ඩ් පාලනයට වැඩි කැමැත්තකුත් නැහැ. එයාට ළමයි හදන්නත් බැහැ. සංස පොඩ්ඩක් මේකට මැදිහත් වෙලා කතා කරන නිසාම ටීරියන් කියනවා ඔයාලම දන්නවා රජවරුන්ගේ ළමයි සමහර අය මොන වගේද කියලා. ග්‍රේවොන්ට කතා කරලා ටීරියන් කියනවා මේකම තමයි අපේ රජුන්ට ඕන වුණ දේ. දැන් ඉඳන් පාලකයෝ ඉපදෙන්නේ නැහැ. තවදුරටත් වෙන්නේ පාලකයාව මෙතනදී තෝරගන්න එක කියලා. බ්‍රෑන්ඩ් ගාඩක් ගිහින් ටීරියන් කියනවා මම දන්නවා ඔයාට ඒක ඕන නැහැ කියලා. ඒත් දැන් මම අහනවා අපි ඔයාව තෝරගත්තොත් ඔයා උටුන පළඳිනවද? අද ඉඳන් ඔයාගේ මරණය දක්වාම පාලනය කරනවද කියලා ටීරියන් අහනකොට ටික කල්පනා කරන්න හිතන උත්තරයක් තමයි කට්ටිය බ්‍රෑන්ඩ් දෙන්නේ. බ්‍රෑන්ඩ් කියනවා මම මෙච්චර දුරක් ආවේ මොකටද කියලාද හිතන්නේ කියලා කියනවා. ඉතින් කට්ටිය මේ නිසාම දැන් සතරාධානීය පාලකයා විදියට බ්‍රෑන්ඩ්ව තෝරගත්ත එකට අනෙක් අයගේ අදහස ගැන අහනවා. එකපාරින්ම මේකට හැම නායකයෙක්ම වගේ කැමති වෙනවා. ඉතින් කට්ටිය දැන් ඉඳලා සතරාධානීය පාලකයා විදියට බ්‍රෑන්ඩ්ව පත් වෙන්න ගියත් සංසක් කැමැත්ත දෙන්න කලින් සංසක් කියනවා මම ඔයාට හැමදාමත් ආදරේ මල්ලී. ඔයා හොඳම රජෙක් වෙයි. ඒත් උතුරු මිනිස්සු දස දහස් ගණනක් වෙස්ටරොස් රැකගන්න ගිහින් මැරුම් කෑවා. එයාලට ආපහු දරණවන්න බැරි වෙන තරමටම එයාලා දේවල් කරා. ඒ නිසා හැමදාටමත් උතුරු ස්වාධීන රාජ්‍යයක් විදියට තියේවි කියලා සංසා කියනවා වගේම බ්‍රෑන්ඩ්ත් මේකට කැමති වෙනවා.
ඉතින් කට්ටිය දැන් ඉඳලා සයර රාජධානිය නෙවෙයි සයර රාජධානිය පාලකයා වෙන්නේ බ්‍රෑන්ඩන් ස්ටාර්ක්. එතකොට රජුගේ දෙවෙනියා කවුද? බ්‍රෑන් යෝජනා කරනවා ටීරියන්ව. ඒත් මේකට කෙලින්ම ටීරියන් කැමති වෙන්නේම නැහැ. ටීරියන් හිතන්නේ තමන්ට මොලේ තියනට වඩා එයා මෝඩේ කියලායි. ඒත් බ්‍රෑන්ම ටීරියන්ම තෝරගන්න යන නිසා මේකට ග්‍රෙවෝ මැදිහත් වෙන්න ගියත් බ්‍රෑන්ඩන් කියනවා එයාට සුදුසු දඬුව මේකම තමා. එයා විනාශ කරපු දේවල් ආයෙම හදන්න එයා කැමති වෙයි කියනකොට ග්‍රෙවෝ කියනවා මේ දේ හොඳටම මදි කියලා. හැමදේම ගානට වගේම සිද්ධ වුණත් අපි තාම ජෝන්න දැක්කේ නැහැ. ඉතින් දැන් අපට ජෝන්න පෙනෙනවා. ජෝන්ට මේ කතා කරන්නේ ටීරියන්. ටීරියන් කියනවා ඔයාව නිදහස් කළ චුද්දයක් අනිවාර්යයෙන්ම පටන් ගන්නවා. ඒ නිසා අපි රජ තීරණය කරා ඔයාව නයිට් සෝච්චකට යවන්න කියනවා. මල හමුදා යුද්ධය නිසා නයිට් රෝෂක නැති වුණා කියලා ජෝන් හිතුවට ටීරියන් කියනවා හැමදාමත් අවජාතකයන්ට බිඳුණු අයට තැනක් ඕන වෙනවා කියලා. නයිට් සෝච්චක කියන්නේ එතනදී ඔයාල ළමයි හදන්න විවාහ වෙන්න කිසිම දෙයක් බැහැ. නිගල් හමුදාවට ඕන උනේ ඔයාගේ ඔළුව. සංසාරාරයට ඕන උනේ ඔයාගේ නිදහස. ඒත් ග්‍රෙවෝම් ජීවිතාන්තයේ දක්වම සිර නඩුවම් පිළිගත්තා. ඒත් අලු රජු නිසා ග්‍රෙවෝම් ළම තේරුම් ගත්තා අලු රජුට ඕන සාමය කියලා. ටීරියන් කියනකොටත් ආයම පාර ජෝන් අහනවා එයා කරපු දේ හරි දෙයක්ද කියලා. මේක ජෝන් විතරක් නෙවෙයි ටීරියන් සම්බන්ධ නිසා මේක කරේ අපි කරේ හරි දෙයක් කියලා තව අවුරුදු 10කින් බලාගමු කියලා ටීරියන් කියනවා. ඉතින් කට්ටිය දැන් ආයම පරණ විදියටම ජෝන් නිෂ්ණු වෙනවා. මේ යන ගමන් වරාය ළඟදී ජෝන් දකිනවා ග්‍රෙවෝම් ළව එහෙමත්. එතකොට ග්‍රෙවෝම් ළ කොහෙටද යන්නේ? මිසැන්ඩේට පොරොන්දු වන විදියටම නාද දූපත වෙතරයි දැන් ග්‍රෙවෝම් සහ නිගල් හමුදාව යන්නේ. කෙලින්ම ජෝන් මේ එන්නේ එයාගේ පවුලේ අයව බලන්න. මෙතනදී සංසා ජෝන්ගේ සමාවිල්ලනවා වෙන විදියකට ජෝන්ව බේරගන්න තිබ්බනම් හොඳයි කියලා. නයිට් සෝච්චකට ආයමත් ජෝන්ට යන්න වෙන එකට සංසා අවුල් වෙනවා. ඒ වගේම ජෝන් කියනවා ඔයා නිසා උතුරු නිදහස් වුණා. ඒත් එයාලා රජෙක්ව නැති වුණයි කියනවා. ඒ සංසා කියන්නේ ඒ වෙනුවට නේටි ස්ටාගේ දුව එයාලට කතා කරයි කියලා. මේ වෙලාවේදී ජෝනුත් ඒකට ගැළපෙනම කෙනා එයා කියලා සංසාව වැළඳ ගන්නවා. ඒ වගේම ආර්යයක් ගාවට යන ජෝන් එයාව බලන්න නයිට් සෝච්චකට එන්න කියලා කිව්වත් වෙනස්ම උත්තරයක් තමයි ආර්යය දෙන්නේ. ආර කියනවා මම කවදාවත් ආය උතුරට යන්නේ නැහැ. වෙස්ටරොස් වලට බටහිර තියෙන මොනවද කියලා බලන්න තමයි ඊළඟට මම යන්නේ කියනවා. කොහොම හරි ආරයවත් වැළඳගෙන බ්‍රෑන්ඩන් ගවඩන ජෝන් අලු රජතුමා ඉදිරියේ දන නමනවා. කට්ටිය හරි විදියට බැලුවොත් මේකේ වෙන්න ඕන අනෙක් පැත්ත. ඉතින් කොහොම හරි ස්ට්‍රොක් පවුලට අවසාන වතාවට සෝවදලා දැන් ජෝන් ස්නෝ ආයම තමන්ට උරුම වුණ තැනටයි මේ යන්න හදන්නේ. මේ හැමදේම පස්සේ දැන් ආයම පාරක් ටීරියන් ලැනිස්ටර් කුඩා කවුන්සලයට සහභාගී වෙලා රජුගේ දෙවෙනියා විදියට. ඉතින් දැන් ආචාර්ය සෑම්වෙල් ටාලි වංශවත් බ්‍රෝන් ඩාවෝස් එමත් එනවා. මෙතනදී එක පොතක් සෑම් ටීරියන්ට පෙන්නනවා. අ සවුන් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් කියන පොත. රොබර්ට් රජුගේ මරණයෙන් පස්සේ දේවල් ගැන තමයි සඳහන් වෙන්නේ. මෙයාලා මේ පොත ගැන කතා කරමින් ඉන්නකොට මෙතන එනවා දැන් අලු රජතුමා වන බ්‍රෑන්ඩන්. තවම රහස් පිළිබඳ ඇමති කෙනෙක්, නීති ගැන ඇමති කෙනෙක්, යුද්ධ ගැන ඇමති කෙනෙක් නැති නිසා ඒ ගැන බ්‍රෑන්ඩන් අහනවා සුදුසුම අය ඉක්මනටම පත් කරන්නම් කියලායි ටීරියන් කියන්නේ. ඒ වගේ මෙතනදී ඩ්‍රෝගෝන් ගැනත් ආරංචියක් තියේද කියලා බ්‍රෑන්ඩන් අහනවා. අවසාන වතාව නැගෙනහිර පැත්තට යනවා ටීරියන් දැක්කා කියනවා. වගේම එයාව හොයන එක ඩ්‍රෝන් බාරගන්නම් කියනවා. කට්ටිය මේ වෙනකොට පොඩ්රික්ව සමා වෙන. පොඩ්රික් නෙවෙයි සර් පොඩ්රික් දැන් නයිටෝරෙක් වෙලායි ඉන්නේ. රජු ගියාට පස්සේ මෙයාලා මේ ගැන කතා වෙන්නේ ජනතාවට දෙන්න ඕන පිරිසිදු වතුර ගැන. ඩ්‍රෝන් නම් මුදල් නාස්ති නොකරන්න ඕන කියනවා. ශක්තිමත් නැව් බලෑණියක් හදන්න ඩාවෝස්ට තව මුදල් ඕන වෙයි කියනවා. මෙන්න මේ වගේ එක එක කෙනාට පැවදලා තියෙන වැදගත්ම දේවල් ගැන තමයි මේ කට්ටිය දැන් කතා කරන්නේ. කින්ස්ලෑන්ඩ් වල මෙහෙම වෙනකොට උදුරේ මොනවද වෙන්නේ? උදුර රජ ජෝන් නැද නිසා දැන් හරියටම නෙඩ් ස්ටාර්ක්ගේ දුව සංසා ස්ටාර්ක් උදුරේ පාලිකාව විදියට උදුර පාලනය කරන්න යන්නේ. හරියටම සංසාට ඕන වුණ දෙය. එතකොට ආර්යට ඕන වුණේ වෙස්ටරොස් වලට බටහිරෙන් තියෙන මොනවද? සිදියම් වල නැති දෙයක් හොයාගෙන ආර්යයක් හැමති වුණ දේ විතරයි දැන් ආර්යත් මේ යන්නේ. අපිට ප්‍රශ්නයක්, මේ හැමදේම මෙහෙ වෙනකොට ජෝන් නිෂ්ණු කොහෙද? ආයම සුපුරුදු විදියටම කාසල් බ්ලැක් වලටයි ජෝන් මේ එන්නේ. මේ වෙනකොට කාසල් බ්ලැක් වල තාමත් නියම උතුරු මිනිස්සු ටෝමුන්සා වනචාරි අය ඉන්නවා. ගොඩක්ම සාදරෙන් තමයි වනචරයයි ජෝන්ව පිළිගන්නේ. කාලයට පස්සේ වනචාරි මිත්‍රයන්ව තමගේ සුරදලා වන ගෝස්ට් එහෙම ජෝන් පිළිගන්නවා. ඒ වගේම දැන් ජෝන් ටෝමුන්සා ඉතුරු වුණ හැම වනචාරි කෙනෙක්වත් අරගෙන ජෝන්ලා හැම කාසල් බ්ලැක් වලින් පිට වෙලා නියම උතුර වෙදරයි මේ යන්නේ. ඉතින් ඊළඟට මොනවද වෙන්නේ? ඒ දේවල් ඉක්මනටම බලාගන්න පුළුවන් වේවි කියලා අපි හිතමු.
ඉතින් කට්ටිය අවසානට Game of Thrones වල මොකද්ද උනේ කියලා අපිට හිතාගන්න බැරුව තමයි හැමදේම ඉවර උනේ. මොන වුණා Game of Thrones මුළු කතා මාලාවම අඩුවක් නොකර ඔයාලට අරගෙන ඇවිත් ඉවරයි. සමහර තැන්වල අපේ අඩුපාඩු තියෙන ඇති ඒවට සමාව ඉල්ලනවා. මේ වෙනකොට 4000කට අධික ප්‍රේක්ෂක පිරිසකුත් World Cinema Talk වලට ඉන්නවා. අපි මෙතනින් නවතිනවද? නැහැ නැහැ. තවත් හොඳම දේවල් තවත් හොඳම විදියට ඉක්මනටම ඔයාලට අරගෙන එනවා. House of the Dragon දෙන්නම ඕන කියලා හිතුනේ Game of Thrones එක්කම යන කතාමාලාවක් නිසා. ඉතින් ඉක්මනටම House of the Dragon වලින් හම්බෙමු. ඒ වගේ මේ පොඩි ගමනේදී ගොඩක් යාළුවෝ හම්බ වුණා. ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ඔයාලා හැම කෙනෙක්ම වචනකින් හරි මට උදව්වක් කරාට ගොඩක් ස්තුතියි. ඔයාලා බලන්න ඇති අලුත් thumbnail ටිකක් එහෙම පේන තිබ්බ කියලා. ඒ දේවල් ටිකක් හදලා දුන්නේ World Cinema Talk එකේ එකතු වුණ යාළුවෙක්. ඉතින් මේ විදියට ඔයාලගේ සහයෝගයේ දිගටම අපි දෙක තියෙවි කියලා හිතනවා. ඉතින් ඉක්මනටම හම්බ වෙමු. ජය වේවා හැමෝටම.